මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්නවද කියලා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ බුලට් ජර්නල් එකේ පාට් 3. මේකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ජනවාරි මාසයට අදාළව මම බුලට් ජර්නල් එකට එකතු කරගත්තේ මොනවද කියලා. මේ පාට් එක තමයි ස්ටඩි කරන කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙන්නේ මොකද මේ පාට් එකේ තියෙනවා අපි ස්ටඩි කරන පැය ගන්න ඒ වගේම අපි අපේ ජීවිතයට පුරුද්දක් කරගන්න ඕන හැබිට්ස් මොනවද කියලා. ඉතින් මේ පාට් එක තමයි මම දකින්න විදිහට බුලට් ජර්නල් එකේ තියෙන වැදගත්ම සහ හරිම වටිනම කොටස මොකද මේකෙන් පුළුවන් අපේ ජීවිතේ නැති වුණු පුරුදු ආයමත් ඇති කරන්න ඒ වගේම ඉෆෙක්ටිව් විදිහට මොටිවේෂන් එකක් ඇතිව දවසින් දවස අපේ ස්ටඩි සක්සස් කරගන්න මේක ගොඩාක් වැදගත් වෙනවා. බුලට් චැනල් එකක් හදන ෆස්ට් ටයිම් නේ මම. ඉතින් ඒක නිසා මම YouTube එකේ නෙවෙයි TikTok එකේ නෙවෙයි ගොඩාක් අයිඩියාස් බැලුවා. ජනවාරි මාසයට අදාළව මම මෙන්න මේ පැටර්න් එක තමයි තෝරගත්තේ. මේකත් මම Pinterest එකෙන් තමයි බැලුවේ. දැන් මම මේක කලර් කරගෙන තමයි යන්නේ. ඒකට මම ජනවාරි මාසයට අදාළව කලර් කෝඩ් එකක් තෝරගත්තනේ. ඉතින් ඒකට අනුව තමයි මම මේක පාට කරන්නේ. මේ බුලට් ජර්නල් එක කියන එක මගේ ජීවිතයට අලුතින් එකතු වුණ දෙයක්නේ. ඉතින් මම කැමති නෑ ඒක බෝරින් කරගන්න. මට ඕනි ඒක කැමැත්තෙන් කරන්න. ඉතින් ඒ නිසා මම පුළුවන් තරම් ලස්සනට හරිම නීට් එකට මගේ ජර්නල් එක හදාගන්න ට්‍රයි කරා. ජනවාරි මාසයට අදාළ මුල පිටුව දැන් මං හදාගෙන ඉවරයි. චිත්‍ර ටිකුත් ඇඳගත්ත පොඩියට දැන් මං හදන්නේ ජනවාරි මාසෙට මම තෝරගත්ත කලර් කෝඩ් එකෙන් මේ චිත්‍ර ටික පාට කරන්න. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මගේ වීඩියෝ වලට ලයික් එකක් දාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න මම දැන් cover page එක හදාගෙන ඉවරයි. මේ cover page එකට මම ජනවාරි මාසේ calendar එකත් එකතු කරා. ඊට පස්සේ මම ඒ page එකත් මේ පොතේ අලවගත්තා. අපි දැන් බලමු මම මොනවද තව ඉස්සරහට මේකට add කරන pages කියලා. දැන් මම මේ හදාගන්නේ මගේ monthly achievements. මම මාසය ඇතුළතදී මොනවද ළඟා කරගත්ත achievements කියලා. ඉතින් මට මේක පුරවන්න වෙන්නේ මාසේ අන්තිමට. මට මේක ටිකක් හරි cute විදිහට හදාගන්න උවමනාව තිබුණා. ඉතින් මේ අයිඩියා එකත් මම හොයාගත්තේ Pinterest එකෙන් තමයි. මේ monthly achievements හදාගන්න කලින් monthly goals හදාගන්න බෑනේ. මට goals වල කලින් achievements තමයි මතක් වුනේ. ඒ හින්දා මම හිතුවා achievements ටික මේ පොතේ පහලින් අලවලා goals ටික මේ පිටුවෙම උඩින් අලෙව්වොත් හොඳයි කියලා. මම monthly goals ලියාගත්තේ study, financial, health, social media, family කියන මාතෘකා පහට අදාළව. ඒ පහට අදාළව මට මාසේ ඇතුළතදී මම ළඟා කරගන්න බලාපොරොත්තු වෙන goal එක මේ රවුම ඇතුලේ ලියනවා. මේ මන් දැන් හදාගන්නේ January monthly plan එක. මේකෙදි 1 ඉඳලා 30ක වෙනකම් කොටු 31ක් ඇඳගෙන පොඩි ඉඩක් තියාගත්ත ඇතුළෙමට මොනවා හරි ලියන්න. මේ
මේකේ මම සටහන් කරන්න මගේ social media plans විශේෂයෙන් TikTok එකේ YouTube එකේ මම content කවදටද දාන්නේ ඒ වගේම මම මොන මොන content ද upload කරන්නේ අන්න ඒ වගේ දේවල් තමයි මම මෙතන සටහන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ studies වලට අදාළව මම වෙනම plan book එකක් use කරනවා ඉතින් ඒක මම ඔයාලත් එක්ක ඉස්සරහ video එකදී share කරගන්න මන්දන් මේ හදාගන්නේ මගේ ඩේලි රූටින් එක මේක වීක් ඩේස් වලටයි වීකෙන්ඩ්ස් වලටයි වෙන වෙනම හදාගන්නේ මොකද වීක් ඩේස් වල මට ලෙක්චර්ස් තියෙනවනේ වීකෙන්ඩ්ස් වල මම ගෙදරේනවා එතකොට ඒ දෙකේදී මගේ රූටින් එක මුළු මුනිම්ම වෙනස් වෙනවා ඉතින් මෙතනදී මම මගේ ඩේලි රූටින් එක තමයි සටහන් කරගන්න ඕනි කියලා හිතුවේ එන්න මේ පොඩි පොතේ තමයි මම හැමදේම සටහන් කරගත්තේ මම මොන මොනවද ඇතුළත් කරන්න කියලා. ඉතින් මම පොත චෙක් කරලා බැලුවා. ඊළඟට මම මොකද්ද මගේ ජර්නල් එකට ඇඩ් කරන්න ඕනි කියලා. දැන් හදන්නේ මගේ මන්ත්ලි බජට් එක. සාමාන්‍යයෙන් මට වියදම් යනවා වැඩි. මොකද මම යුනිවර්සිටි ගියාම කෑමට බීමට ස්ටේෂනරිස් බස් ගාස්තු බෝඩින් සල්ලි ඔය විදිහට මට ගොඩාක් වියදම් වෙනවා. ඉතින් අම්මලා මට සල්ලි දැම්මහම මම ඒව කොහොමද ස්පෙන් කරන්නේ මාසය ඇතුළත? ඒ වගේම මට මාසේ අන්තිමට කොච්චර සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වුණාද කියලා මට මේ මන්ත්ලි බජට් එකෙන් බලා ගන්න පුළුවන්. මේ තියෙන මගේ වෝටර් ට්‍රැකර් එක සාමාන්‍යයෙන් මම වතුර බොනවා හොරයි ඒ හින්දා තමයි මම වෝටර් ට්‍රැකර් එක අනිවාර්යයෙන්ම ඇඩ් කරගන්න ඕනි කියලා හිතුවේ එතකොට ඒක මට හොඳ පුරුද්දක් විදිහට ඇති කරගන්න පුළුවන් නේ අවසකට උපරිමයෙන් ලීටර් 4ක් බොන්න තමයි මම ටාගට් කරගෙන ඉන්නේ ඉතින් මට මේ වෝටර් ට්‍රැකර් එකෙන් බලා ගන්න පුළුවන් මම දවසකට කොච්චර නම් වතුර බිව්වද කියලා මං හදන්නේ මගේ හැබිට් ට්‍රැකර් එක මේක ගොඩාක් 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 වැදගත් මොකද මම ගිය අවුරුද්දේ මට පුරුද්දක් විදිහට තිබ්බ දේවල් අවුරුද්දේ අන්තිම වෙනකොට ටිකෙන් ටික නැති වුණා මට ඒ දේවල් කරන්න බැරි වුණා ඉතින් මම මේ අවුරුද්දේ මගේ ජර්නල් එකට ඇඩ් කරගත්තා මගේ හැබිට් ට්‍රැකර් එකට ඒ ටික එතකොට මට ආයෙමත් සැරයක් පුරුද්දක් විදිහට ඒ දේවල් ඇති කරගන්න පුළුවන් මම මගේ හැබිට් ට්‍රැකර් එකට ඇඩ් කරගත්තේ උදේ 6 වෙද්දි නැගිටින එක එතකොට සබ්ලිමිනල් සහන එක ස්ක්‍රිප්ටින් පිරිත් දහන එක මෙඩිටේෂන් අන්න ඒ වගේ දේවල් ඔන්න ඔය ටික මම ගිය අවුරුද්දේ හරියටම කර අපුරුද්දක් විදියට හරියටම කළා අවුරුද්දේ අන්තිම වෙනකොට ඒ පුරුදු ඔක්කොම මගේ අතින් නැති වුණා ඉතින් මේ අවුරුද්දේ ඒ හොඳ පුරුදු ටික මං ආයෙමත් සැරයක් ඇති කරගන්න ඕන හැබිට් ට්‍රැකර් එකේ මම හැබිට්ස් දාගෙන තියෙනවා 6ක් ඉතින් මේ හැබිට්ස් 6 හරහටත් දින 31 පහලටත් වෙන විදිහට තමයි මම මේ හැබිට් ට්‍රැකර් එක ඇඳගත්තේ හැබිට්ස් ටික මම පහලින් වෙනම කොලයක ලියලා අලවගත්තා දැන් මං හදන්නේ මගේ ස්ලීපින් ට්‍රැකර් එක ඒකෙන් මට බලා ගන්න පුළුවන් මම දවස ගානේ කොච්චර නම් නිදාගෙනද කියලා සාමාන්‍යයෙන් හවසට නිදා ගන්න මම ගොඩාක්ම මහන්සි දැනෙනොත් විතරයි නැත්නම් රැට තමයි නිදාගන්නේ ඉතින් මම දවසට පැය කීයක් නිදාගත්තද කියලා මට මේ ස්ලීපින් ට්‍රැකර් එකෙන් බලා ගන්න පුළුවන් මම රවුන්ඩ් එකක් තමයි ඇඳගත්තේ මේ රවුන්ඩ් එකේදී දින 31ක් රිප්‍රසෙන්ට් වෙන විදියට ඇඳගත්තේ දවසකට මම නිදාගත්ත වෙලාව මට මේකෙන් බලා ගන්න පුළුවන් මම දවසට පැය දෙකක් තුනක් අතර නිදාගත්තනම් ඒ අදාළ කොටුව මම පාට කරන්නේ කොළපාටි ඒ වගේම පැය 3ත් 5ත් අතර මම නිදාගත්තනම් ඒ කොටුව පාට කරන්නේ කහපාටි මේක තමයි ස්ටඩි කරන කෙනෙක්ට වැදගත්ම පාට් එක මේක ස්ටඩි ට්‍රැකර් එක මේකෙන් මට බලා ගන්න පුළුවන් මම දවසකට කොච්චර නම් පාඩම් කරලාද කියලා අද දවසේ මම පැය 5ක් පාඩම් කරා නම් මම ඊළඟ දවසේ මොටිවේට් වෙනවා පැය 5කට වඩා පාඩම් කරන්න ඉතින් මේ ස්ටඩි ට්‍රැකර් එක ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙනවා දවසින් දවස ඔයාගේ ඉෆෙක්ටිව් එක වැඩි කරගෙන පාඩම් කරන පැය ගාන වැඩි කරගන්න දැන් මං හදන්නේ මගේ ක්ලීනින් චාට් එක. කාමරය අස් කරනකත් අපි පුරුද්දක් විදියට ඇති කර ගන්න ඕනනේ. මම එක දවසකදී කාමරේ අස් කරොත් මේ මලේ එක පෙත්තක් පාට කරනවා. වැඩි වැඩ නෑ. හරිම සිම්පල්.
දැන් මං හදාගන්නේ මගේ social media වල growth එක පෙන්වන chart එක මේකෙදි මම කලිනුත් හදාගත්තනේ අවුරුද්දටම අදාළව ඒ වුණාට මම මේක හදාගත්තේ මාසෙට අදාළව එතකොට මට බලා ගන්න පුළුවන් දවසින් දවස මගේ YouTube එකේ subscribers ලා කොච්චරද watchers කොච්චර වැඩි වුණාද ඒ වගේම TikTok එකේ followers ලා කොච්චර වැඩි වුණාද likes කොච්චර වැඩි වුණාද කියලා මට මේකෙන් බලා ගන්න පුළුවන් දැන් මං හදාගන්නේ මගේ playlist එක මම සාමාන්‍යයෙන් සින්දු අහන්න කැමතියි නිකන් ඉන්න වෙලාවට ඉතින් මේ දවස්වල නම් මම පිස්සුවෙන් වගේ අහන්නේ නුඹහිත පිහාටුවක්සේ පාවී ඇතර සින්දු ඉතින් ඒ වගේ අර මම පිස්සුවෙන් වගේ අබ්බෙහි වෙලා අහන සින්දු ඒ මාසෙදී මම මෙන්න මේ chart එකේ තමයි ඇතුළත් කරන්න හිතාගෙන ඉන්නේ දැන් මං හදාගන්නේ මම ජනවාරි මාසයේදී මොනෝහරි ෆිල්ම්ස් බලුවා නම් ඒ ෆිල්ම් සටහන් කරන්න හදාගත chart එක මේ තියෙන්නේ highlights of the day ඒ කියන්නේ ජනවාරි මාසයේ හැම දවසකම මොකක් හරි විශේෂ සිදුවීමක් වුණොත් අන්න ඒක සටහන් කරන්න තියාගන්න එක කවදා හරි ඉතින් මේක memory එකක් විදිහට මට බලන්න පුළුවන් නේ ඔයාලා දැනටමත් දන්නානේ මගේ කලින් වීඩියෝ බලන කෙනෙක් නම් මම මට ඕන ස්ටිකර්ස් මමම තමයි හදාගන්නේ. ඉතින් ජනවාරි මාසයේ මගේ කලර් කෝඩ් එක තැඹිලි. ඉතින් ඒකට අදාළව මම මේ චූටි ඉත්තෑව ටික තමයි අඳින්න ඕනේ කියලා හිතාගත්තේ. ජනවාරි මාසයට අදාළ මගේ කලර් එක තැඹිලි පාට නිසා මම මේ ඉත්තෑව ටිකත් තැඹිලි දුඹුරුයි මිශ්‍ර කරලා තමයි පාට කරගත්තේ. මෙයා අලව කපලා අලවලා මම ජනවාරි මාස මගේ ජර්නල් එක ලස්සන කරගත්තා. දැන් ජර්නල් එක හදාගෙන ඉවරයි. අපි මුලින්දම බලමු මම ජනවාරි මාසයට අදාළ මොනවද ඇඩ් කරගත්තේ කියලා. මේ තියෙන්නේ කවර් පේජ් එක. ඔයාලා කිසලා දැක්කනේ. දෙවැනියට මම හදාගත්තේ මාසේ ඇතුළතදී මම ළඟා කරගන්න බලාපොරොත්තු වෙන goals එකට මම මාතෘකා පහක් යටතේ තමයි ලියාගත්තේ. ඊට පස්සේ තියෙන්නේ monthly achievements. ඒක නම් fill කරන්න වෙන්නේ මාසේ අන්තිමට. මේ තියෙන්නේ මගේ monthly plan එක. මම ඔයාලට කලින් කිව්වත් වගේම මම මෙතන සටහන් කරගන්නේ මම අප්ලෝඩ් කරන කන්ටෙන්ට් කවදාද මම අප්ලෝඩ් කරන්නේ මොන වගේ කන්ටෙන්ට් ද අප්ලෝඩ් කරන්නේ කියලා තමයි මෙතන සටහන් කරගන්නේ මේ තියෙන්නේ මගේ ඩේලි රූටින් එක මේක වීක් ඩේස් වලට වීකෙන්ඩ්ස් වලට වෙන වෙනම තමයි මම හදාගත්තේ මේක තාම කලර් කරේ නැහැ ඔයාලට පේනවා පල්ලෙ හැම් බ්‍රේක් එකට මීල් ගන්නකොට ස්ටඩි කරනකොට වගේ මම වෙන වෙනම කලර්ස් පාට කරලා තියෙනවා ඉතින් ඒ කලර්ස් පාට කරන්න ඕනි यूनिवर्सी पटांग मन दमे गिदरीदे वन जीवित संपूर्ण बेनास ऐ थिंक यूनिवर्सीटी पटांग मम मे डेली रूटीन गट अदाल मम मे सटहन करगत चाट पाट करण මේක මම හදාගත්තේ උදේ 6 ඉඳලා ඊළඟ දවස රෑ 1 වෙනකම් මම හිතාගෙන ඉන්නේ හැමදාම උදේ 6ට නැගිටලා රෑ 1 වෙනකම් වැඩ කරනවා කියලා. මේ තියෙන්නේ මගේ monthly budget එක. පළවෙනි chart එකෙන් පෙන්නන්නේ income ඊට පස්සේ summary එක. එතනින් බලා ගන්න පුළුවන් මාසෙට මම කොච්චර ඉතුරු කළාද කියලා. මේ තියෙන්නේ expenses සටහන් කරන තැන. ඒකත් මම දින 31ට අදාළව තමයි හදාගත්තේ. දවසින් දවස මම කොච්චරක් වියදම් කරනවද කියලා මට මේකෙන් බලා ගන්න පුළුවන්. එහා පැත්තේ මම special note කියලා තියාගත්තා. මට මොනවා හරි special දෙයක් තිබ්බොත් එහෙම එතන සටහන් කරගන්න. මේ තියෙන්නේ කලින් පෙන්නවා වගේම මගේ water tracker එක. මේකෙන් මට බලා ගන්න පුළුවන් දවසක් ඇතුළත මම කොච්චර වතුර බිව්වද කියලා. මගේ උපරිම target එක ලීටර් 4ක් දවසක් ඇතුළත බොන එක. මේ තියෙන්නේ මගේ habit tracker එක. මම habits 6ක් ලියාගත්තා. උදේ 6ට නැගිටින එක, meditation, subliminal සහන එක, බුදුන් වඳින එක, scripting කරන එක, පිරිත් වලට සවන් දීම. ඉතින් ඉස්සර මම මේ හැමදේම කරා. මේ අවුරුද්දේ මට මේ දේවල් පුරුද්දක් විදියට ඇති කරගන්න ඕන හින්දා මම මගේ habit tracker එකට මේ දේවල් ඇතුළත් කරා. හැබිට්ස් 6ට අදාළව මම පාටවල් 6ක් තෝරගෙන තියෙනවා. ඉතින් මේ පාටවල් වලින් තමයි මම මේ හැබිට් ට්‍රැකර් එක පාට කරන්නේ. මේ තියෙන ස්ලීපින් ට්‍රැකර් එක මේ රවුමට අදාළව පාට කරන දවසක් ඇතුළත මේ හැබිට්ස් 6ම කරොත් කොටු 6ම පාට වෙනවා. ඒ අදාළ හැබිට් එක කරොත් විතරයි ඒ කොටු පාට වෙන්නේ. මේ තියෙන ස්ලීපින් ට්‍රැකර් එක
පැය දෙකක් තුනක් අතර නිදාගත්තා නම් කොළ පාටිනුත් පැය තුනක් පහක් අතර දවසට නිදාගත්තා නම් කහ පාටිනුත් පැය පහක් හතක් අතර වෙලාවක් දවසකට නිදාගත්තා නම් තද රෝස පාටිනුත් තමයි මම මේක පාට කරන්න හිතාගෙන ඉන්නේ මේ තියෙන ස්ටඩි ට්‍රැකර් එක මම මේකේ හරහට පැය 16ක් රීප්‍රසන්ට් වෙන විදිහට පහලට ජනවාරි මාසයේ දින 31ත් ඇතුළත් වෙන විදිහට තමයි හදාගත්තේ උදාහරණයක් විදිහට ගත්තොත් ජනවාරි 1 වෙනිදා මම පැය දෙකක් පාඩම් කරා නම් කොටු දෙකක් පාට වෙනවා මේ හරහට තියෙන හැම කොටුවකින්ම පැයක් තමයි නිරූපණය වෙන්නේ ජනවාරි 3 වෙනිදා මම පැය 4ක් පාඩම් කරා නම් කොටු 4ක් පාට වෙනවා පාඩම් කරන කෙනෙක්ට මේක ගොඩාක් වැදගත් වෙනවා එතකොට ඔයාලටම මෙෂර් කරගන්න පුළුවන් දවසින් දවස ඔයාලා කොච්චරනම් පාඩම් කළාද කියලා තියෙන්නේ clean in my room ඒකට මලක් යන ගත්ත හැම වෙලෙම කොටු ගහලා තිබ්බොත් එහෙම එකම වගේනේ ඉතින් මම එක දවසකදී කාමරයස් කරොත් මේ මලේ එක පෙත්තක් පාට කරනවා පල්හැන් තියෙන books මම මාසෙ ඇතුළත කියවපු පොත් එතරදී පොතේ නම කතුවරයාගේ නම ඒ පොත මම කියවන්න පටන් ගත්ත දිනේ අන්න ඒ ටික තමයි මම ඇතුළත් කරන්න හිතාගෙන ඉන්නේ තියෙන්නේ මගේ TikTok එකේ YouTube එකේ growth එක දවසින් දවස සටහන් කරන chart එක මේක YouTube එකේ subscribers ලයි watch hours වි TikTok එකේ followers ලයි likes වි තමයි සටහන් කරන්න හිතාගෙන ඉන්නේ මට මේකෙන් මට බලා ගන්න පුළුවන් දවසින් දවස මගේ social media growth එක ඒ අනුව මම upload කරන content තව මොනවද මොන වගේ content ද මම upload කරන්න ඕනේ කියලා මට plans හදා ගන්න පුළුවන් වෙනවා මේ තියෙන films මාසයක් ඇතුළත මම බලපු films වල නම් තමයි එතන සටහන් කරන්න හිතාගෙන ඉන්නේ පහලින් තියෙන playlist ඒ කියන්නේ මම පිස්සුවෙන් වගේ මාසය ඇතුළත අහන සින්දු මොනවද කියලා තමයි එතන සටහන් කරන්න හිතාගෙන ඉන්නේ මේ තියෙන්නේ highlights of the days විශේෂයෙන් මම මේක සටහන් කරන්නේ positive දේවල් විතරයි දවස ඇතුළත සිද්ධ වෙච්ච positive දේවල් negative දේවල් නම් ලියන්නේ නැහැ මට දුක හිතුණු දේවල් තරහ ගිය දේවල් ඒ වගේ දේවල් ලියන්නේ නැහැ මට සතුටු හිතෙන දෙයක් තිබ්බොත් අන්න ඒ දේ මට memory එකක් විදිහට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් ඕක තමයි ජනවාරි මාසයට අදාළ මගේ ජර්නල් එකේ pages මම කොහොමද ඇඩ් කරේ කියලා මේ හැම sticker එකක්ම මම මගේ අතින් මැදගෙන තමයි අලව ගත්තේ හරිම simple ඒ වගේම charm විදිහට තමයි ජනවාරි මාසයට අදාළ මගේ ජර්නල් එක මම set up කළේ ස්ටඩි කරන කෙනෙක්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට ජර්නල් එකක් යූස් කරලා තමන්ගේ අලුත් අවුරුද්ද තමන්ට ඕන විදිහට plan කරගන්න පුළුවන් මේකෙන් තමන් බලාපොරොත්තු වෙන goals අවුරුද්ද අවසානයේදී achieve කරගන්නත් ඔයාලට පුරුද්දක් විදිහට ඇති කරගන්න ඕන දේවල් මේකට ඇතුළත් කළ habit එකක් විදිහට හැමදාම ඒ දේවල් කරන්නත් මේකෙන් පුළුවන් වෙනවා ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වෙනද වගේම ඔයාලා ආසාවෙන් බලයි කියලා මේ වීඩියෝ කැමතින ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඒ වගේම ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න එහෙනම් මම අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එක ඔලවෙල් කරන නංගිඩ මල්ලට ගොඩක් ස්පෙෂල් මොකද මම යාළ වෙනුවෙන් පොඩි චැලෙන්ජ් එකක් නිර්මාණය කරා ඉතින් ඊළඟ වීඩියෝ එකත් ඔයාලා අනිවාර්යයෙන්ම ආසාවෙන් බලයි කියලා මම විශ්වාස කරනවා එහෙනම් අදට මං ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්